දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 494 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා රටේ ජනගහණයෙන් 158ක් දුප්පත් කියලා. මේ තමයි අලුත්ම ලෝක බැංකු වාර්තාව. නමුත් මේ වන විට රටේ දේශපාලන නඩය සුපුරුදු බොරුව ප්‍රකාශ කරමින් ඉන්නවා. දැන් රට ගොඩ උද්ධමනය අඩුයි, රට දියුණු වෙමින් පවතිනවා. අපි රට ගොඩ ගත්තා කියලා නේද? මේ රබන් පදය අවුරුදු කාලෙට අර ඕනම ගමකින් ඇහෙන මේ උඩපල ගත්තත් වට්ටක්කා, බිමපල ගත්තත් වට්ටක්කා, උඩපල ගත්තත් බිමපල ගත්තත් නේද? පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. ආන් ඒ රබන් පදයම තමයි. හොඳේ, මේ රබන් පදය තමයි අවුරුදු 76ක් පුරා ඡන්ද කාලයට වයන්නේ ගයන්නේ. ඊට පසුව අවුරුද්දක් දෙකක් යනකොට ඕන් ආයෙම රට අටපට්ටම්. මේ අවුරුදු 76 පුරාම වුණේ ඕකමයි. හොඳේ, දැන් ඡන්දයට ඇත්තේ තව මාස 5ක් 6ක් විතර කාලයක්. රටවැසියන් ලෙස අප මුහුණ දෙන ඇත්ත තේරුම් ගන්නේ නැත්නම්, රටවැසියන් ලෙස අප මුහුණ දෙන ඇත්ත අප තේරුම් ගන්නේ නැත්නම් අය හාල් කිලෝ 10ට ඡන්දය දීලා කම්බ හොරු ටිකකට බලය දෙන්න වෙනවා. හොඳේ, ඒ නිසා අද මේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ යථාර්ථයේ තේරුම් ගන්නටම අවශ්‍යයි. හොඳම දේ තමයි ලෝක බැංකු වාර්තා දිහා බලන එක. හරිද? එහෙම නැතුව මේ කවුරුත් කිව්ව පළියට පිළිගන්න අවශ්‍යතාවයකුත් නැහැ. හොඳේ, ඊට පෙර එකක් ලියන්න ඕනේ. මේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තියෙනවනේ නේද? ආන් ඒගොල්ලෝ කියනවා ජනවාරිවල එක පුද්ගලයෙකුට ජීවත් වීමට රුපියල් 17,014ක් ඇතිලු. හොඳේ, එතකොට 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 17,014 වැඩි කිරීම 4 නේද? රුපියල් 68,056ක් අවශ්‍ය වෙනවා. හරි, අපි හිතමු මේ නිවසට හාල් කිලෝ 10 ලැබුණා කියලා. ඒ කියන්නේ රුපියල් 3000යිනේ නේද? මාස දෙකට 6,10, එක මාසෙකට 3000යි. දැන් එතකොට රුපියල් 68,056න් 3000 අඩු කරමු. දැන් කීයක්ද? රුපියල් 65,056ක් මේ පවුලේ අය හොයාගන්න ඕනේ මාසෙකට. හොඳේ, දැන් බලමු ලෝක බැංකු වාර්තාව දෙස. හරිද? මේ ලෝක බැංකු වාර්තාව කියනවා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ දුප්පත්කම එක දිගටම වැඩි වෙමින් තිබෙනවා කියලා. එක දිගට වැඩි වෙමින් තිබෙනවා කියලා. හොඳේ, පුරා අවුරුදු 4ක කාලය තුල දුප්පත්කම වාර්ෂිකව වැඩි වෙමින් තිබෙනවා කියලා ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙනවා. හොඳේ, 2019 දුප්පත්කම 11.3%, 2020 දුප්පත්කම නැත්තම් දරිද්‍රතාවය, එහෙම නැත්තම් දුප්පතුන්ගේ සංඛ්‍යාව, හොඳේ, 12.7%. හරිද? 2021 දුප්පත්කම 13.1%. ඕන් ගිය අවුරුද්දේ 2023, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ දුප්පත්කම 25%. කොහොමද ගාන? දෙගුණකින් වැඩි වෙලා. හොඳේ, ලෝක බැංකුව කියන විදිහට මේ ගෙවුණු අවුරුදු 4 තුල දුප්පත්කම, ඒ කියන්නේ දුප්පතුන් දෙගුණ වෙලා. හරිද? ඒ කියන්නේ අද දුප්පතුන්ගේ සංඛ්‍යාව අඩුම ගානේ 158,060 පැනලා ඉවරයි. හොඳේ, රටේ ජනගහණයෙන් 4 in 1ක්, රටේ ජනගහණයෙන් 4 in 1ක් දුප්පතුන් බවට පත් වෙලා නෙමෙයි, පත් කළා. ඔතනයි ප්‍රශ්නේ. අපි හිතන් ඉන්නෙම පත් වෙලා කියලා. නෑ, ඉබේ පත්ුනේ නෑ, පත් කළා. පත් කරපු කතාව ඊළඟ දවසේ ලියන්න. හොඳේ, දැන් ඇත්තටම දුප්පත්කම, එහෙමත් නැත්නම් දුප්පතුන් වැඩි වෙන විට කුමක්ද සිදුවන්නේ? දුප්පත් නිසා පරිභෝජනය අඩු වෙනවා. ඒ කියන්නේ පෝෂ්‍යදායි කෑම කන එක අඩු වෙනවා. දුප්පත්නේ, කොහොමද කන්නේ? එතකොට මන්ද පෝෂණය වැඩි වෙනවා නේද? අද වන විට මන්ද පෝෂණයත් ඉහළ ගිහින් කියලා ඒ ලෝක බැංකු වාර්තාවම හෙළි කරනවා. හොඳේ, 2021 7.4% ලංකාවේ මන්ද පෝෂණය. 2021. හොඳේ, 2022 9.4 පැනලා. හරිය, දැන් තත්ත්වය භයානකයි. හොඳටම භයානකයි නේද? එන්න ආදායම් විෂමතාවයත් වැඩි වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ආදායම් පරතරය. හරිද? තියෙන උන්දල ගාව තියෙනවා, නැති එකා ගාව නැත්තටම නෑ. හොඳේ, 2019 ආදායම් අසමානතාව 37.7%. එහෙත් අද වන විට ඒක 39.8%. ඒ කියන්නේ 40ක් විතර දක්වා ඉහළ ගිහිල්ලා අවසන්. හොඳේ, දැන් විශේෂයෙන් පසුගිය කාලේ 70%ක් දක්වා ඉහළ ගිය උද්ධමනේ අද පහළ වැටලා කියලා හැමෝම කියනවා. හරි, අපි ඒක පිළිගමු, ඒක සත්‍යයක් කියලා. නමුත් ඉහළ ගිය ජල බිල, විදුලි බිල සහ ඉන්ධන, ආහාර පානවල මිල, ඒවා පහත වැටලද? මේ උද්ධමනේ පහත වැටීමෙන් ඒවා පහත වැටුණා කියලා පෙන්වන්නේ නැහැ. හොඳේ,
එසේමයි වැඩි වූ බදු බර. හරිද? ඒ වැඩි වුණු බදු බරත් ජනතාව පිට. වැඩි වුණ බිල් සහ ආහාර පානවල මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වුණේ නැහැ. ජනතාවගේ ආදායම් වැඩි වුණේ නැහැ. හොඳේ බහණ්ඩ හා බිල් ඉහළ යනකොට ආදායම් වැඩි වුණේ නැති එක නිසා මේ ජනතාව මත වැටි ඇති පීඩනය මේ පාලකින්ට දැනෙන්නේ නැති බව කිව යුතුයි. ඇත්තටම ජනතාවගේ පීඩනය මේ උන්දලට දැනෙන්නේ නැහැ. මේ ලෝක බැංකු වාර්තාවේ මෙන්න මෙහෙමත් තියෙනවා. ශ්‍රම බලකාය අඩුවෙමින් පවතිනවා. ශ්‍රම බලකාය අඩුවෙමින් පවතිනවා. ඒ නිසා කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දමමින් සිටින බව. හරිද? ඒ තත්ත්වය පසුගිය කොවිඩ් සමයේ සිට ආරම්භ වුණු බව ඇත්ත. එසේම රුපියල වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් අවස්ථාවේ සිටම කර්මාන්ත වැසියාමත් ආරම්භ වුණා. හොඳේ විදේශ විනිමය හිඟය, අමුද්‍රව්‍ය ගෙන්න ගන්නට බැරිවීම, ඒවායේ මිල අධික වීම, බදු ආදිය නිසා බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් දැන් මේ වෙනකොට වැසී ගොස් අවසන්. හොඳේ ලෝක බැංකු වාර්තාවේ බව පැහැදිලිව පෙන්වා දෙනවා. අද සමහරුන් ජීවත් වෙන්නේ ඇත්තටම මැරි මැරි උපදිමින් බව. පාලකීන් තීරුම් ගන්නේ නැත්තේ මොකද දන්නවද? ඡන්දයක් ළඟයිනේ. ඡන්දේ ළඟ වෙනකොට උන්දලගේ හිත කියන්නේ කට කියන්නේම අපි දැන් ගොඩ, අපි දැන් ගොඩ. එයා දැන් අපිව ගොඩ ගත්තා වගේ අමූලික පට්ටපල් බොරු. හොඳේ ඒව තමයි මේ උන්දල මේ දවස්වල සමාජගත කරමින් ඉන්නේ. කෑම වේල සපය ගන්නත්, ණය ගන්න, කනකර උකස් කළ රටේ ජනගහණයෙන් 4-1 අන්ත දුප්පතුන් කළ සමාජයක අපි ජීවත් වෙන බව දැනගන්න නම් අපි ජීවත් වෙන්නේ අන්ත දුක්ඛිත සමාජ ක්‍රමයක් තුල බව පෙන්වන්නට නම් ජනතාවට කතරේ ගහන්න ඉඩ දීලා බලන්න කියලා අද ටෙලිවැකිය මේ පාලකීන්ට මතක් කරනවා. ඔව්, ජනතාවට කතරේ ගහන්න අවස්ථාව දෙන්න. ආන් එතකොට දැනගන්න පුළුවන් ජනතාවගේ පීඩනය මොනතරම්ද කියලා. හොඳේ